వెలాదన్ ఉదయసన హతాయి వినాడుతున్నాయి. ఆర్థిక సామాన్య గనుగనుంటది ఓక కరణారి అమారు దేశపాలనయ అధికారు జనాధిపత్యం ఆయన ఎక్కిల తీను సంస్కృతి వారనక అంతర్మాంగ వచ్చి మినిస్టర్ వచ్చి పోయిన తీన తీన సమాజ ఆదర్శత గాని తోనే అది సింగపూర్ లోకి రకవాలి వల్ల కరణ విద్య దరువుట రెట బలా గన్న పువ్వంకమక్ నెత్త దరు హదన్ నెతు ఇన్నో ఒక కథా కరణ అపి ఆడ පුරදුදිරම හිසරය විශේෂ කතා බහ පටන් ගන්නයි සූදානම් වෙන්නේ පොරොන්දුනා වගේම අපත් සමගින් කතා බහට එකතු වෙන්නට හිටෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඒ වගේම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත මහත්මයා අපත් සමගින් මේ කතා බහට සම්බන්ධ වෙන්නට සූදානම් වෙමින් ඉන්නවා. මේක ඉන්දියාවේ ප්‍රබල කියමන අලුත් අලුත් නොතකන ජාතිය නෙමෙයි අලුත් අලුත් නොතනන ජාතිය ලෝනුන ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත. ජේ.වී.පී.ගේ කට්ටිය ගැන ළිඳේ ඉන්න ගෙම්බෝ. මේගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. මේ ලෝකේ යන ගමනක් තියෙනවා. ඒ ගමනත් එක්ක අපි යන්න ඕන. විශ්වවිද්‍යාලයකට ආවම මේ අය සමාජමය කරන්න ඕන කියලා කල්පනා කරලා ඉන්නවා. ශිෂ්‍යෝ ඉන්නවා. කොල්ලෝ කල්පන මූණියන් වැඩි. යන විචාර නැහැ. මුව මට්ටම් කරලා ගන්න ඕන. එහෙම ඉඳලා ඉන්නවා. ඔහු කී නොකී කතා ගැන දැනගන්න අද උදේ 7ට හිසරය අහන්න. පොරොන්දුනා වගේ හරිම අමාරුවෙන් ගෙන්න ගන්න පුළුවන් වුණා. බොහොම කාර්යබහුල චරිතයක්. ඒ වගේ තමයි අපි දේශපාලන වේදිකාව දැක්කහම බොහොම ආවේගශීලී චරිතයක්. දැන් මම හඳුන්වන්නේ හිටෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත මහත්මයා කියලා. හැබැයි සහෝදරයා කියනකට කැමති. මෙහෙමයි. සහෝදරයා කියන්නේ මේ එකම ආයතනයක අය අතර තියෙන කතා බහක්. ඒ සමානකම ප්‍රකාශ කරන්න කියන වචනය. බාහිරයට ඒක අදාළ කරගන්න පුළුවන්. අදාළ කර නොගන්නත් පුළුවන්. ඇයි මේ විශේෂත්වය? නෑ සංවිධානයේ පොතේ ගත්තහම දැන් ඔබේ සංවිධානයේ තමයි මේ සහෝදරත්වය පිළිබඳව වැඩියෙන් කතා කරන්නේ. දැන් ඒකම තමයි සමහර විට දැන් තාරුණ්‍යත් එක්ක හදවතට ලං වෙන්නේ ඔය සහෝදරත්වය කියන බැඳීම. ඇයි අත්‍තර මේ සහෝදරත්වය කියන ජනප්‍රිය පාටේ තෝරගන්නේ? ඒක මේ වාමාංශික ව්‍යාපාරයේ ආරම්භයේ නම් ලෙනින් සහෝදරයා. ඔව්. මාක්ස් සහෝදරයා, එංගල්ස් සහෝදරයා, විජේවීර සහෝදරයා. ඒකෙන් කියවෙන්නේ මේ වෙන පක්ෂවල සර් කියලා සැලුට් එක ගහගෙන ඉන්නේ. ඔව්. එහෙම තමයි. ලොක්කට එහෙම සලකගෙන ඉන්න ඕන. එහෙම නෙමෙයි. ඉතින් අපි පොදු වැඩක් කරන්නේ, ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ, හැමෝම එකයි. පොදු අරමුණක් තියෙන්නේ, පෞද්ගලික අරමුණු ඉක්මවා ගිය. ඉතින් ඒ නිසා අර ඒ පොදුභාවය ආරක්ෂා කිරීම, ඒ පොදු බැඳීම ශක්තිමත් කරන්න, ලෙන්ගතුකම ඔක්කොම එකට සම්බන්ධ කරගත්තම ඉතින් මම හිතන්නේ ඊට වඩා හොඳ වචනයක් අපිට හොයාගන්න අමාරුයි කියලා. يعني ඔබ ඉතාමත්ම ප්‍රිය කරන දැන් ඔබත් එක්ක එකට වැඩ කරනකොට දේශපාලන කරලිය සහ සමාජයේ වැඩ කරනකොට ඕනම කෙනෙක් ලාල් කාන්ත සහෝදරයා කෙනාට කැමති. ඒක හදවතින්ම මෙහෙමයි. පක්ෂයය කියන එක තමයි අපේ තියෙන පොදු දේ. බාහිර සමාජයට එහෙම කියන්න ගියොත් මට හිතන්නේ ඒක හොඳ නැහැ. සමහර ලාල් අයියා කියනවා, ලාල් මල්ලි කියනවා, මචං කියනවා. ඒක ඉතින් අපි බාහිර සමාජයේ කවයේ ඇතුලේ තියෙන එකක්. එතෙන්ටත් නිකන් සහෝදරයා දාගන්න ගියොත් මට හිතෙනවා නිකන් පොඩි ඒක නිකන් පොඩි නොගැලපීමකුත් තියෙයි. ඒක සමහර තැන් වල ආභරණයකට පාවිච්චි කරනවා. ඒකයි මම හැම වෙලේ පාවිච්චි කරන්න නම් කැමති නෑ. පක්ෂය ඇතුලේ වුණත් දැන් අපි සහෝදරයා කියන එක තමයි අපේ පොදු එක. ඒක ඇතුලේ වුණත් තාමත් සමහර අය ලාල් අයියා, ලාල් මල්ලි එහෙම සාකච්ඡා කරන අපි සෝමවංශ අයියා කියන අය ඉන්නෝ, ටිල්ලින් අයියා කියන අය ඉන්නෝ. ඒත් අපි කියන්නේ ඒකත් එච්චර තියාගන්න එපා. ඒක නෙමෙයි අයියා කියන එකෙන් නිකන් වෙන අදහසක් ආවොත්, මල්ලි කියන එකෙන් පොඩි එකෙක්, අයියා කියන එකෙන් ලොකු කෙනෙක් වගේ අදහසක් ආවොත් ඒත් හොඳ නෑ. පක්ෂයක අද ඇතුළු වෙච්ච සමාජිකයා ඉඳලා සෝමන් සමරසිංහ සහෝදරයා දක්වා සියලු දෙනා තුළ අර සමානකම, බැඳීම, එකමුතුකම, උස් පහත්කමක් නෑ කියන අදහස, අපි කරන්න යන පොදු දෙයට තියෙන ඕනකම, ඒ ඔක්කොම එකින් ප්‍රකාශයටපත් වෙනවා. ඔව්. එහෙමනම් සුබෝදයසනක ඔබතුමා. සුබෝදයසන. දුන්නට මම දුන්නා සුබෝදයසනක් කියන්නේ. එහෙමද? සහෝදරත්වයට කියන්නේ අපි. හරි. ඒකයි තමත් වැදගත්. ඒක පහසු වෙනවා අපිට මේ වැඩසටහන කරගෙන යන්න. දැන් ඔබ අධ්‍යාපනය හදාරද්දී මේ දේශපාලන දර්ශනය පිළිගන්නට, එහෙම නැත්නම් මේ දේශපාලන දර්ශනයට යන්නට කුමක් හෝ තල්ලුවක් තිබුණාද? එහෙම නැත්නම් සිතුවිල්ලක් තිබුණාද? එහෙම නැත්නම් කාගෙන් හරි පෙළඹවීමක් තිබුණාද? ඇයි මේ පාරේ ආවේ? මට හිතෙනවා මෙහෙම. දැන් ගෙදර පවුල
මේ අපි ඉන්නේ පොඩි කාලේ මුල් ලේකකේ එතන ඉන්නේ. ඉතින් එතනදී වුණත් මම නිකන් ඒක ඇතුලේ හිටියේ නෑ වගේ කියලා මට නිකන් දැනෙනවා. ටිකක් ඒ ඉස්කෝලේ යනකොට වුණත් ඉස්කෝලේ රාමුවම නිකන් එච්චරම ආසකලේ නෑ. ඒකෙන් ටිකක් පිටට පනින්න තියෙන පොඩි රුචිකත්වයක් තිබ්බා. ඒක පිටට පන්නේ කොහමද? චිත්‍රපටි බලන්න යනවා ඉස්කෝලේ වෙලාව යනවා අපි පැනලා යනවා. එමගින් අහු වෙලක් තියෙනවා මේ දඬුවනුත් ලැබලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ. එහෙමත් තියෙනවා. ඉතින් මේ ඒ වගේ පොඩි නිකන් ගතිකත්වයක් තියෙනවා. ඒ කියන්නේ අදටත් එදා ඉඳන් අද ඉඳන් තියෙන දෙයක් ඇත්තරම තියෙනවා. නිකන් සම්ප්‍රදායික රාමුවේ ඒ කියන්නේ හදලා දීලා තියෙන පාරක් තියෙනවා අපේ ජීවිතේ. ඉස්කෝලේ යන්න ටිකක් ඊට පස්සේ ලොකු මහත් වෙන්න ඉගෙන ගන්න ලව් කරන්න බඳින්න ළමයි හදන්න ඒගොල්ලෝ නඩත්තු කරන්න කාලා බීලා මැරලා යන්න හැරි මොකද ඔන්නෝම මේ මේක ඇතුලේ තියෙන නිකන් පොදු පාරක් තියෙනවා. මට ඒ පොදු පාර එච්චර දිරවන්නේ නැහැ සාමාන්‍යයෙන් ගත්තොත්. ඒකෙන් ටිකක් ඒකේ ඇත්තටම පොදු පාරකේ කවුරුත් මේ ලෝකෙ මුකුත් කරලත් නැහැ. හරියට ගත්තොත් පොදු පාර කඩපු කෙනෙක් තමයි මොකක් හරි වෙනස්කම් මතක සටහනක් තියපු කෙනෙක් මතක සටහනක් තියපුවා ඉන්නේ. ඉතින් ඉස්කෝලේන කාලේ අපි ඉතින් ක්ලාස් කට් කරනවා එහෙම තියෙනවනේ. ඔව් සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් අපි නම් ඒක කරපු අය නෑ. අපිත් කළා මේ නෑ මං සමහර කියනවානේ නෑනේ අපි හරි හොඳට මේ මීඩියා බබාලා වගේ හරි ෂෝක් අපි එහෙම නෑ. අපි ඔක්කොම කරා ඇත්තටම. ඒ කාලේ පාර යනවා නම් අඹ ගස් වලත් නගිනවා දියුල් ගස් වලත් නගිනවා අපේ ප්‍රදේශෙත් එහෙමනේ වැව් වලත් නටනවා පනිනවා මාළුත් අල්ලනවා නේ. ඒක අපේ අපේ ජීවිතේ. ඒක එකට බැඳිලා තියෙන එක අමුතු දෙයක්වත් නෙමෙයි මේ සමාජ පරිසරේ. ඉතින් එහෙම එනකොට ඔය උසස් පෙළ පන්ති වල ඉන්න කාලේ ඒ කියන්නේ මම උසස් පෙළ 81 උසස් පෙළ පන්තියට ඇතුළුුනේ අනුරාධපුර මධ්‍යම විද්‍යාලේ. ඒ කාලේ ටිකක් රටේ දේශපාලනේ මේ විශ්වවිද්‍යාල පද්ධතියේ පාසල් පද්ධතිය උණුසුමක් තිබ්බා. අධ්‍යාපන දවල පත්‍රිකාව ඇවිල්ලා ඒවට විරුද්ධ උද්ඝෝෂණ තිබුණා. ඒ නිසා අපිට පාසල් ඇතුළෙම මේ අපිට මතකයි ඒ කාලේ ඉතින් අයියලා ඉන්නවනේ ඉස්කෝලේ. ඔව්. සමහර ඉස්කෝලේ ඉඳලා ගිය ආදි ශිෂ්‍යෝන්. එහෙම අය සමහරට උද්ඝෝෂණ වලට ගන්න ඒවා අපි පෙළපාලි ගියා මට මතකයි. ඒකනේ විශ්වවිද්‍යාලය සහ උසස් පෙළ පන්තිය අතර සම්බන්ධකම වැඩි වෙන්න පටන් ගත්ත කාලේ. අන්න හරි. ඒ කියන්නේ දවල පත්‍රිකාවත් එක්ක මේ පාසල් දක්වාම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මැදිහත් වීම හරහා වෙච්ච උද්ඝෝෂණයක් තිබුණා. ක්‍රියාකාරකමක් තිබුණා. ඒක පැත්තක්. ඒ නිසා ඒකත් පොඩ්ඩක් ඇඟට වැදිලා තිබුණා. ඒවට අපි ලොකු දැනුවත්කමකින් නෙමෙයි. නමුත් ඒ පෙළපාලි වල ගියා. ලොකු දැනුවත්කමකින් නෙමෙයි. ඊළඟ කත්තම අපේ ගමේ ගෙවල් අවට අදත් ඉන්නවා මේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ටිකක් පරණ කීප දෙනෙක් හිටියා. ඉතින් ඒ අය අපේ පොඩි සමීපකමක් තිබුණා. ඒගොල්ලෝ කියන දේවල් තිබුණා. ඉතින් ඒවත් එක්ක බැඳීමක් තිබුණා. ඒ අනුව විමුක්ති වැඩසටහනේ කාලේ ආවා. එතකොට ඒ කාලේ මේ කණ්ඩායම් සංගීත හරි අඩුයි. විමුක්ති වැඩසටහනේ කාලේ සෑහෙන උඩ තිබ්බේ. අද තරම් මේ කණ්ඩායම් ඇවිල්ලා ඩිජිටල් වෙලා එහෙම තිබ්බේ නැහැ. දැන් ඒක බලන්න යන එකක් තිබුණා. හැබැයි ඒක බලන්න පවා කියන අනිත් අයගේ ආభాෂයෙන් අනිත් අයගේ ප්‍රබෝධයකින් නෙවෙයි ලොකු ආબોධයකින් නෙමෙයි. ඊට පස්සේ විජේවීර සහෝදරයාගේ රැස්වීම වලට ගියා. 82 ජනාධිපතිවරණ රැස්වීම වලට. ඒ හරි සුන්දරයි ආසයි. ඒක නිකන් අර ඒ භාවිතාව ඒ යන හැමතැනකම හැසිරීම ඒ ඔක්කොම නිකන් අපි ගත කරපු ජීවිතේට වඩා වෙනස්. ඒ ගමන බස් එකේ යනකොට එයා යනකොටත් නිකන් වෙනසක් දැනෙනවා. ඒ වෙනස්කම ටිකක් අල්ලලා ගියා මට ඉදෙන අර සම්ප්‍රදායට එරෙහි ස්වરૂපය ඒ වෙනස ජීවිතේට පොඩ්ඩක් වැදුනා කියලා හිතෙන්නේ. ඒවත් එක පොඩි නැඹුරුවක් තිබුණා. 83 ඔන්න ඊට පස්සේ තහනම ආවා. අපිට ඇත්තට ලොකු මතකයක් නැහැ. නමුත් තහනම ආවා. තහනම යන්නදී හොරෙන් ආවා අපිව හම්බෙන්න සමහර අය. ඒක නිකන් අල්ලලම ගියා. ඒ කියන්නේ ඔබට මේ විනාකාරකින් වැදගත්කමක් ජීවිතේට ලැබුණා කියලා දැනුණාද? ඒ කියන්නේ ඔය උඩුගම් බලා යෑමක් ඔබ කරන්නේ නෑ. වෙනස. ඔව් වෙනස. වෙනස්කම. හරි වෙනසක් තියෙනවා. වෙනසට පොඩි කැමැත්තක් තිබුණා. ඒ වෙනසේ පොඩි රැඩිකල් කමකුත් තිබුණා. හරි රැඩිකල් කමකුත් තිබුණා. කතා කරන දේවල් උනත් වෙනස්. ඒ නය පොතක් ගෙනල්ලා දෙනවා. ඕක කියවන්නකෝ. බොහොමලා රුසියානු සම්ප්‍රදාය පොත්. රුසියානු සාහිත්‍ය තමයි. ඒවා තමයි හම්බුනේ. ඉතින් ඒවත් කියවන්න පොඩි ආසාවක් තියෙනවා. ලස්සනයි. අලුත් වෙනස් නැවුම් ජීවිතේට ඉතින් ඔක්කොම තියෙනවා. ඔහොම එනකොට ඉතින් අපිට මම නුගේ උඩ ටියුෂන් වලට ආවා. එහෙම යන කාලේ 85 විතර
මට මේ ආපු පන්ති හරහා මං සසෙක්ස් එකට ගියේ. ඒ කාලේ බඳුළු ගුණවද මහත්තයා ලෝක මං උසස් පෙළ මැට්ස් කරේ. ඉතින් මේ ඒ පන්තියේදී මට කොක්කක් වැදුනා. ඒ කියන්නේ අච්චරවම තියෙන අතර නිකන් දේශපාලනික කෙලින්ම ඒකේ හිටපු කෙනෙක් පොඩ්ඩක් කතා කරලා මටත් අර පොඩි ඇඟේ තිබ්බනේ මේක ටිකක්. ඔව්. ජේපී කම තිබුණා, දන්න කමක් තිබ්බ ඔක්කොම තිබා. 85 කෙලින්ම මාව මේ යාළුවෙක් ඒ ක්ලාස් එකේ හිටපු කෙනෙක්, යා ගාල්ලේ පැත්තේ කෙනෙක්. එයා මාව මෙහෙ නුගේ කොට වැඩ කරපු ඒ කාලේ නම ගත්ත රසල් කියලා. ඒක රාසිගත නම. පාවිච්චි කරුණා. පාවිච්චි කරපු නම. තහනම් කාලේනේ. රසල් සහෝදරයාට සම්බන්ධ කරා එයා තමයි මට පන්ති පහ කරේ. දැන් අද නම් අපි පන්ති කරනවා පිරිස් හැටියට. ඒ කාලේ එහෙම නෑ. තනියම මගේ තනකදී එයා ඇවිල්ලා මට ඔන්න අද පළවෙනි පන්තිය කරනවා. ඊට පස්සේ තව කියවන්න අර එමේ මොන හරි දෙනවා. හරි ඒක ලස්සනයි. ඊට පස්සේ ආයි සති දෙකකින් විතර එයා දෙවෙනි ක්ලාස් එක කරනවා. ඒ දේශපාලන අධ්‍යාපනික සාකච්ඡා. ඉතින් එහෙම ගියේ කාලේ මේ 4යි කරේ. එහෙම කරලා ඉවරලා මේ එහෙම ටික ටික ආවා. ඇවිල්ලා පස්සේ මේ එකතු කරලා දැන් තැන් තැන් වල එහෙම මං වගේම තවත් කරපු අය අපි 5 දිනක් විතර මම මතක 5ක් එකට එකතු කරලා දෙමඩ කොටදී සංවිධානයක් කියලා එකක් හැදුවා. එදා ඉදින් පැහැදිලි කරනවා සංවිධානය හැසිරෙන්න ඕන කොහමද, මෙහෙම විනය මොකද්ද, පක්ෂ ක්‍රමේ මොකද්ද, පූර්ණ කාලින් එන්න කියලා තමයි ඒ කාලේ කිව්වේ. නමුත් මට ඒවලේ මෙහෙම හැකියාවක් තිබ්බේ නැහැ. අපිටත් ඒතර ප්‍රශ්න, කොහොමද ජීවත් වෙන්නේ අහනවා. දැන් පූර්ණ කාලින් කොහොමද ජීවත් වෙන්නේ, කොහොමද කන්න බොන්නේ, ගෙදරින් එනකොට ප්‍රශ්න කොහොමද, අඳින්න රෙදි ටික අරන් එන්න. ඇත්තම එහෙම කියන පොඩි කුතුහලයකුත් තිබුණා. නමුත් දේශපාලනයට පූර්ණ කාලීනව සම්බන්ධ වුණේ 87 ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක ඇති වෙච්ච වටපිටාවත් එක්ක. අනිත් ඔක්කොම අත්හැරලා පූර්ණ කාලීන දේශපාලන කාලීන දේශපාලනයට ආවා. දවසක් පැල නැති හේනේ සින්දුවට හරි කැමති. හැබැයි ඔබ මං මුලින් ගීතයක් ගැන අහපු ගමන් කිව්වේ ඒ ගීතේ නෙවෙයි. හන්තානට පායන සඳ සින්දුව තමයි ඔබට මතක් වුණේ එකපාරටම. ගොඩක් කරලා අපිට එකපාරට මතකගෙන අපි ගොඩාක් කැමති සින්දුව. අපි ඒ සින්දුව ගැන පස්සේ කතා කරමු. ඇයි මේ සින්දුව රිචර් කැමති? මේක ඇත්තටම මේ මගේ පරිසරෙත් එක ගොඩක් සම්බන්ධයි. ඒක අහනකොට චිත්‍රරූප මැවෙනවා. ඔබේ අම්මා මැවෙනවද? මැවෙනවා. අපි හේන් කරේ. අම්මලා හේන් කර තමයි හේන් අකර 10ක් විතර කරා. ඒවෙන් තමයි අපි ජීවත් වුනේ. ඉතින් ඒ අත්දැකීම හරියටම හරි. ඒ විදිහටම. ඒ විදිහටම දැනෙනවා. දැනුත් මේ කියනකොට ඇඟට දැනෙනවා. අම්මා කැමති වුණාද ඔබ දේශපාලනයට එනවා? නැහැ. අකමැති වුණා. අකමැති වුණෙත් නැහැ, කැමති වුණෙත් නැහැ. අම්මලාට හොරෙන් මම වැඩේ කරේ. සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි අම්මලා දැනගත්තේ. අදත් කැමති නැතුව ඇති සමහර විට මට හිතෙන. අදත් අම්මා ඉන්නෝ. ඒ විරෝධතාවක් නැහැ. විරෝධතාවේ මම සලකන්නේ. අපි බලමු ගීතය අර. කාල මා වෙයි වැසන්සා තුරුලේ හංගාගෙන මා ඔබත් මොනා අම්මේ පායන තුරු ඉති පියවර පිටියා ඔබ අම්මේ